නමුතස්ස භගවෙතු අරහතු සම්මාසම්බුද්ධස් නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.වාසනාවන්ත කාර්ණික පිංවත්න මම ඔබ හාද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ පංච නීවරණ පිබඳුව අපි බුදු දහම තුළ අපි අධ්‍යාත්මක ගමනක් ගමන් කරන පිරිසක් අපේ නිර්වාණය අවබෝධ කරගැනීම තමයි අපගේ මේ අධ්‍යාත්මික ගමනය අරමුණ ඊට මෙහා තිබෙන අරමුණක් තමයි අස්්ට ධ්‍යාන සම්පත් ලබාගන්න එක ඒකත් තවත් අරම ඉට අමතරව බෞද්ධයන් හැටියට අපි අපේ ජීවිතය සාර්ථ කරගන්න ෑග්‍රහහි ජීවිතයක් බවට පත් කරගන්න අපි හැමෝම ආසයි අපි හැම දෙනාගේම උදේ ඉඳලා හවස්සෙනකම් රෑවෙනකම් මහන්ස වෙන්නේ මේ විදිී ජීවිතය සාර්ථ කරගන්න එතකොට අපේ එදිනිදා ජීවිතය සාර්ථකත්වයට බාධා පමණුවන මඟ අහුරුවන ඒ මග බාධාවක්ව පවතින ධර්මතා පහක් පිළිබඳව තමයි ඔබ සමග සාකච්ඡා කරන්න ධර්මතා පහ තමයි පංච ීච පහ නීවරණ කියන ආවරණය කරනවා නැතම් වසාදමනව මගෞුරනෝ. මොනවද මේ නීවරණ පහ කාමච්ඡන්දය ඒවාගේම ව්‍යාපාදය තීනමිත්ත උද්දච්චකුකුච්ච අවිච්චා කියනම පහ පිළිබඳව තමයි සාකච්ඡා කර. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සංහාරවකයන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්ේ හමු වෙලා ප්‍රශ්නයක් හනු සාමීනය අපි වේද පාත අගටම අධ්‍යනය කරපු අයි අපි ගොඩාක් අන්ත්‍ර මන්ත්‍ර වේද තන්ත්‍ර ඒව ඉගෙන ගත්තායි අපි කටපාඩමින් ඒවා කියනයි නමුත් සාමින මේ පාඩන් කරපු අපට අමතක වෙන සිහිට එන්නේ නෑ මතක් කරගන්න බෑ ඒකට හේතුමුණ අධ කර බදුජාණන් වහන්සේගේ හපවා බදුරජාණන් වහන් සඳහන් කන මේ පංච නීවර්ණ තමයි මිනිස්සුන්ගේ මතක ශක්තිය දුර්ුවල කන්න ඒවාගේම ප්‍රඥාව දුර්ුවර කරන ඒවාගේම ජයග්‍රහණයන් පරාජයන් බාට පත් කරන සාත් අසාර්ථකත්වයට අපි යොමු කරන ධර්මතා පහක් තමයි මේ පංච නීවර්ණ කල කියන්න පළවෙනි නීවර්ණය තමයි අපේ කාමච්චන්දය කියර කියන්න ඇස පිනවන්ඩ කැමති කණපිනවන්ඩ කැමති නහය පිනවන්ඩ කැමති දිවපිනවන්ඩ කැමති ශරීරය පිනවන්න කමති හිත පිෙනවන්න කැමතියි තොට මේවා පිනවීම සඳහා අප හිත දකින දකින එකට ආස කරන කැමති වෙන ඇලෙනවා ආසක්ත වෙනවා නිමගන වෙනවා ඒ වගේ යෙදෙනවා තකට ඒ ආසාවල් අපි නිවන් දකිනකම්ම තියෙනවා නමුත් ඒ ආසාවල් අනන්තයට මෙනම් ප්‍රමාණයට වඩා අපිට වැඩවීම තුළ මොකද වෙන්නේ අපට අපිව පාලනය කරගන්න බැරිවෙනවා ඒවගේම අපේ මනස්සේ අපි ඒ වගේ බාලෙක් බවත පත්වෙනවා. දැන් සංගීතයේ කැමැති කෙනාවන්න පුළුවන් වස කැමල්ට කැමති කෙනාවන්න පුළුවන් වෙනත් ස්පර්සියන්ට කැමති කෙනෙක් වෙන පුළන් ඒව පස්සේ අනන්තා ප්‍රමාණවය යන්න ගත්තහාම ඒ පුද්ගලයාගේ මනස ඒකෙම් බාලෙක් බවට පත්වෙන. තුමට යායටට ඒ මනසේ ඒ කාකර කරගන්න එහමනැත්ත එකඟ කරගන්න සමාහිත කරගන්න බැරිවෙන. මනස කලබලකාරි බොහොම වියවුල් මනසබ බවට පත්වෙන තකොට එයාහ කරන දේවල් අසාර්ථකත්වට පත්වෙන ජයග්‍රහණ කරා යන්න වෙන්නේ නෑ. ඒක තමයි මේ කාමච් ඡන්දීතියන තිර ස්භාවිද උදාහරණය කරසේරෙන් අපි ගමු ඉගෙනගන්න ළමින්. ඒගෙනගන්න ළමය සමහර වෙලාට බැලූ බැල්මටම මේසිවඩ පොතක්කයෝගෙන පාරණ විදර වැඩ කරමින් ඉන්න වෙන්නපුළ. පොතක් කියව්ුවට ඒලාමයාගේ හිත සමහර වෙලාවට තමන්ගහපු්‍රීඩා පරිගැන ක්‍රීඩාාවක තියන්න පුළුව එම නත්තන් තමම් බලපු නාටේක චරිතයක් ගැන හිත හිත ඉන්න වෙන්න පුලො. එමන ස්කෝල වෙච්ච සිදධයක් ගැන තහිතඉන්න පුළන්. අර ඒවිදිට අප කැමති කැමති දේවල් වලට අපේ මනස ගමන් කරන්න. එතකොට අපට අර කරන වැඩේට අවධානය සිහය විශේසයම ඒහා ග්‍රහිතා. ගන්න බැරිවෙන එතකට ඒ ඒ නිසා ඒකෙන් අපිට අර සාර්ථක ප්‍රතිඵල ලබාගණ්ඩ බොහෝම බැරිවෙනු තින් බුදුරජාණන් වහන් සඳහන් කරනද ඉස්සර කාල අපි මුහුණ බලන්න කැඩපතවල් තිබුණ බොහොම ටික දෙනාටයන ඉස්සර මිනිස්සු තමන්ගේ මුහුණ බලාගත්තේ වතුර භාජනයකට පිරිසිදු වතුර ටිකක් දාලා අව තියෙනමලාවට ඒකෙන් තමන්ගේ පරාාවර්තනය බලනු තමන්ගේ මුහුණ බල තොට මේ පිරිසිදු වතුරකට ඩයිවර්ග දැම්මොත්තඒේකන් රතු පාට නිල් පාට දම් පාට මනොහරි පාටත් දැම්මොති. අර භාජනය තුළින් තමගේ මූන ලස්සන්ට බලන්න බය එක අප පැහැදිලිවෙනවා. ඒක බොඳ වෙලා යනවා. ඒක පැහැදිලි බව හිරවෙලා යන නැති වෙලා යන. ති ඒවාගේ අපේ මනස්ස තුළ කාමච්චන් දෙමනැත්ත කාමාසාවල් හෙමනැත්තං තෘෂ්ණාවල් බොහෝම දරුණු විදියට මුල් බැස ගත්තහාම. ඉතාම අරක ැකට යනවා දැන් අප ඒ පෙේද දැක්කාටලු ම්ප්‍ර දේද එක චූටි දියනයක් සහසිකේක් විසින් හෙමනැත්තං මද්‍රවයට අභහ විච්චේ එමනතං ඒට හුරු වෙච්ච කෙනෙක් ඒ දරවා නික්ස්කාරණය නිර පාධය අහිංසක දරුවේ ඝාතනය කරලා ඉතිගේ කොච්චර පවවැඩක්ද ඒ දරුව කිසි වර දක්කල්ලනෑ කාටවත්වර දක්කලනෑ බොහම අහිංසක දරුව ඒවාගේ යම්යම් මේ කාම තන්නහාාවන්ට මිනිස්සු පත් වුණම ඒවගේ අපරාදත් කරන්න පුළුව. විවිධ අපරාධ නරකදේවල් අකුසල් පාපකර්මල්ට යොමු වෙනවා. ඒය නිසා මනස්ස අපි යෝ පාලනි කරගන්නවා. ඒක අන්තෙකට ගියොත් අපේ විනාසේ හැම පැත්තෙම අප සදාචාරාත්මක විනාහන්සේ ගුණධර්මාතින් විනාන්සේ ජීවිතේ දියුණුව සතකොට අරපුද්ගලයක් නිදහසින් වෙන නෑ අනිවාරෙන් දැන් අවුරෘත්තියක් අකටරයක් හිරගෙදර හිෙර දඩුවන් සිදින්න වෙනවා. එනිසා අපි මොහකටවත් ආශක්ත වත් මොකටවත් අපි ඕනොට වඩා ඇලෙන්න බැඳන්න ගියෝත් ඒකෙන් අපේ විනාශයක් තමයි සිද්ධ වෙන. දෙවනි කාරණය තමයි ව්‍යාපාදයබියා තරහ තියනොටත් අපට පාඩන් කරන්න බෑ රැකියාවක් කරන්න බෑ අපි කරන දෙයක් වැඩි හරියට ඉලක්කට හොඳර කරන්න බ හරිම මනස ව්‍යාකූලයින මන ස හරි කලබලයින එතකොට අපි ප්‍රසන්න ස්වභාවක නෙමනි තරහ ගිය පපුහමින්න අපි කැකෑරි කෑරි පිචි පිච්චි තමයින්නේ බදුදහාමුදුර ලස්සන බොමාවක් සඳහන් කරනවා කේන්තිී ගත්ත කෙන ඒ කේන්තියෙන් දේවල් කරනකොට. හරියට ගල් අංගුරුවේ පුච්චනවනේ කෝච්ි ගමන් කරන්න විදුලි නිපපුදුවන් තොරේ ගල් අංගුරුව එක පච්ි පිච්ච යෙනනට අපේ අතින් ඇල්ලුවත් තෙමි රතුූපා රතු වෙලා තියෙන අපේ අතු පිච්චෙන. තොර කේන්තියෙන් අපි තව කෙනකොට මොන හරි කරන්න හරි බයින්න හරි ගහන්නනාරරි යනවන ඉස්සෙල්ලාම් පිච්චන තමන්ගේ මනස මේ දවේශෙන් මනස පිච්චන අප කේන්ති ගත්ත අප අප ඇඟරත්වෙනවා තරහගිල්ලා බොහොම උණුසුම්වෙලා අපේ ලේකෝප වෙලා තියෙන්. තොට ඒ නිසා ඒකෙන් ලොකු හානියක් වෙන. එතකොට ඒ පිච්චීම් අ ඇතුළෙන් පිච්චෙනක මේ දරව ලිම්පිච්චෙනට වඩ ගෑ සොලින්පිච්චනට වඩ ොහම දරුණේ සමහට නිදා ගන්නත් බෑ අපට කේන්ති වැඩුණ හම රාත්‍රීයට හොඳ සුව පහසු ඇදත්තිබුණත් සමට වාය සමයිකරණය කරපු කාමරයක හිටිය අපට නිදාගනම කේන්ති වැඩි නිසා. දොට දේශේස භාවය එහෙමයි. ඇ ඒනිසා බුදුරජාණ වහන් සඳහන් කරන අපි කේන්තිය අරගෙන කාටහරි ගහන්න හරි බයින් හරියන්න වන ඉස්සල්ලම් පිච්චන අපි රත්තුුණන යකට පොල්ලක් කල්ලගෙන ඒකන් අප කාටහරි ගහන්නය වන අත පිච්චෙන්න අපේ ඒම නැත්තන් ලළමුත්‍රාවලින් පි සුද්දගෙන්ි තාව කනකොට ගහන්නය වන අපි සිදුවන අපේ අත. ඒගේ කේන්තිය නිසා අපිරි සිදුුවවෙන්නේ අපේ මනස එතු බුදුරජාණන් වහන් සඳහන් කරනවා මේ කේන්තිය ගත්ත මනස හරියට වත්තුර උතුරණ වගේ. අපි භාජනයක වතුරදාළ උනුකරන කොට ඒකෙන් පතුළ බලන්නවත් අපේ මුහුණ බලන්නවත් බෑ ඒකෙන් හුමාලේනෝ ඒකින් අපි පිච්චේනෝ ඒ වගේ මර බුබුලුදදා නටනු නිසා ඒක පැහැදිල්තාව නැතිවෙන. තරට ඒවාගේ අපේ ව්‍යාපාදය අපට ආපු හාම, අපේ මනසත්ශරීරය දෙකම පුච්චලද අන පින්හද. අප ඒ ගින්නෙන් පිච්චෙන තරහ නැමති දවේශය නැමැති ගින්නෙන් අපි පුච්චලදාන. ඉතින් එනිසා මේකත් අපිට අධ්‍යාපනය ලබන්න රැකියාවල් කරඩ අනිකුත් දේවල්වට මහා බාධාවක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දක්වල තිබෙන්නේ. ඊගාවකාරණය තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරල තිබෙන තීන මිද්ධයකෙන් තීන මිද්දය කෙකන් අනිදිමත අලසකම කම්මලිකම සාරීරික ප්‍රබෝධයක් නැතියක මානසික ප්‍රබෝධයක් නැතිය මානසිකව බොහොම උකටලීව කලකිරලා ඉන්න එක. මිනිස්සුන්ට විවිධ දේවල් උනහම මේ වගේ නිදිමත කම්මැලිකම අලසකම එනවා. ඒ අලසකම කම්මැලිකම එන්නේෙ කොමද සමාට ව්‍යාපාර පාඩ වනාාම් සමට බලාපොත්තු ප්‍රති පලලැබුණ නැති උුණහම සමහර වෙලාවට ඇවිශේසයම සඳහන් කරලා තිබෙන අධික ආහාර ගැනීම මේ නිදිමත අලසකම ඇතිවැඩ ප්‍රධාන හේතුව. දැන් නවීන විද්‍යාඥීය කියනවා පාඩන් හිටින්නත්. යම්කිසි කෙනෙක් අඩුවෙන් ආහාර ගන්න වන එයාගේ ආහාර අඩුවෙන් ගන්නකොට මතක් ශක්තිය වැඩි වෙනවා කියන්න. ඇතු ආහාර ගොඩාක් ගන්නවන අපි පෝෂනීතියන මේ විටමින්තියන ඩී ට මින්තියන එහමෙ ොක් ආහාර ගොඩා ගන්නවවා. එඒ හරින්නේ නෑ බදුරජාණන් වහන්සේ පත් සඳහංගල තින බෝජනම් හිත මත් අන්නු ආහාරය ප්‍රමාණයට ගණ්ඩ එතකොට මේ නිදිමත කම්වැැලිකම තියෙන කෙනාගේ ප්‍රධාන ස්වභාවේ තමයි වැඩකල්දාන දැන් සීතරයි දැන්කරුවලයි දැන් අඳුරුයි දැන් ව්‍රශ්නේ දැන් කාලවැඩි දැන් කෑම කාලනෑ බඩිගිනී කිය මේ අධවසෙන් වැඩ මගාරෙන. ඉගාඩ දෙවනි මේ මේ අලස කම තියෙනෙක් කෙනගේ දෙවනි කාරණය තමයි එයා වැඩ කල්දාන එකන මම මේ සතිය කරන්නේ හිට කරනවා නිද්ධ කරනවා ඒගව සතිය කරන ඉගා මාස කරනවා ඒම නැත්තන් එෙන අවරුද්ධි කරනවා මේ ආදවසෙන් තමන්ට තියන රාජකාරටික තමන්ට තියෙන යුතු කම්ටික ඒවා ඈතර ඇතර කල්දාාන. දැ මේ වැඩ මොකද වෙන්නේ ඒකෙන් මේ ලොකු කරදරක් වෙන. ඒ මොද අපේ වැඩි කෙරෙන්නේන්නේ සමහට කල්දානයවයි ඉට පස වෙන ප්‍රශ් ඇවිදිල්ලා ඒ කරගන්නම බැරි වෙන. තින් ඒවාගේ අර ලෝක දේවල් වෙනස් වෙන. එතකොට අපට අර කල් දැමීම අත්හැරීම මගැහැරීම මගැරීම සඳහා භියුතු හේතකාරණාදීල අලසවීම නිසා මොකදවෙන්නේ අපේ දියුණුව ප්‍රගතිය අනිවාරෙන්ම බාධ වෙන. දෙන් බුදුරජාණන් වහන් සඳහන් කරලා තිබෙන මේ අලසකමට ගොඩාත් දේවා නිදි මත කම්මලිකමට ගොඩාත් දේවල් දේශනා කළ තියෙන. බුදුරජාණහන් සඋපමාවකින් සඳහංකරල තියනවා මේවා දියසවලවාගේ. දැන් ජලාසේක භාජනයක දියසවල හැදුනොත් එෙමනැත්තං අර ජලය හැදෙන පැළෑටිවර්ග හැදුුනොත්. අපට පුළුවන්කමක් පාසි හැදුනොත් අපට පුළුවන්කමක් නෑ ඒ ජලේ පතුළ බලන්. තොට ඒක බැහිලයනො සම්පූර්ණය. එතොට ඒවාගේ තමයි අලසකම අපේ හිතා අරක්ගත්තාම්. අපේ හිත වසාගෙන යන සම්පූර්ණ හිතේ තියෙන දිලිසෙනකම හිතේ තියෙන උද්‍යෝගේ හිතේතියෙන ශක්ති ඔක්කොම හලදාන මේ පාසි වලින් පෙන්දවලින්. ඒවාගේ බුදුරජාණන් වහන්සේ මේ අලසකම අපි අත්හරගන්න ඕන කෙනයි සඳහ කර. එතන්දි බුදුරජාණන් වහන්සේ සඳහංකරන පුරුස බල පුරුෂතාම ඒවාගේ පුර ව්‍යායාම ඒආදවසය අපිට තියනෙන පුරුෂ ශක්තිය තියනෙන පුරුෂ බලයතියන පුරු වීරය තියෙන ඒ අපි මතු කරගන්නඩ. දුරජාණන් වන් සඳහන් කරේ වායමේතය පොරිසෝ යවත් අස නිප්පද. තමන්ගේ අරමුණ ඉටුවෙනකම් වැෑමත් හරින්නපා උත්සාහහි අත්තරරින්නපා ජයග්‍රහණය ලැබෙනකම්ම තමන්ගේ බලාපොත්තුරුව ඉටුවෙනකම් අපි මොකද කරන්න ඕන දිගින් දිකට දිගින්දිකට උත්සාහ කරන්නඕන වහසේෙන්වන මහන්සුවන්නවා. එහෙම වෙහසුනොත් මහන්සනොත් වෑයම් කරොත් තමයි අපට ජයක්‍රහණය ලබාගන්න පුුව ඉතින් එනිසා මේ නිදිමත වෙලා අරස වෙලා වැඩකල්දාලා කවදාවත් ජයග්‍රහණය ලබපු කෙනෙක් නෑ. ඉගන ගන්න ළමයකනම් විශේෂයෙන්ම කල්පනා කරන්න. ඉගට අපි දැවයි සමහට ඉග ගාන්න ළමයකොට මෙන මෙහෙමහිතෙන්න්න පුළන් දැ පාඩං කර කර ඉන්නකොට මේසිවඩ යාටිහිද පුළන් නෑ මම මෙතන පාඩන් කරන්නමුකොද. හොඳයින අර සෝපාවට සැටියට ගිල්ල පාඩංකරන්න හැවෙලා කියලා යාටික වෙලාක් කැනවට සෝපාවට ගි ඇල වෙලා පාඩ. ටික් කලලාක්්‍යයනකොට මනසිංකන නෑ සෝපානය ඇඳටම ගිහිල්ලා ඇද ඒදං ඇල්වෙලා පාඩක් කන දෙන හොඳරට පාඩංකර කර හිටපු ලාමය විනාඩි දහයක් පහලාක්්‍යැනකොට මොකද වෙන්නේ ගොරවන සද්‍යයහෙන. ගොරවන කියෙනන හහින කොටගරනොනේ නින්ද ගිහිල්ල ගොරනු.තොරට ඒවාගේ අපේ මනසි තියන අපි බොහම රවට්ටන වංචක ධර්ම. ඒ වංචක ධර්මෝලින් කරන්නේ අපිට නිකා කම්මැලී කර පෙන්න්නන්නේනෑ නිගම් පහසුවට වෙන විදදිියකට අත්න හොඳයි මිතර පාඩන්කරන්නවට වඩ ඇන්ද එල වෙලා පාඩන්කරන එක හරි යෝක් ඒවගේ අදහස් දීලා ක්‍රම ක්‍රමින් මෙතන ඒ මනසට ඕනදේ අපිලාව කරෝගන්න එනිසා අපි කවදාවත් මනසේ වහලෙක් මනස මනසට යටත් වෙච්ච කෙනෙ කවදාවත් වෙන්න හොඳනෑ අප අපි වඩෝන මනසා අපේ පාලනයට ගන්න ඕන බුදුරජාණන් වහන් සඳංකර තිබෙන් එහෙම මනසට අපියටත්ව වනු දෙක හොඳ. ඒ නිසා අපි වැඩ කල් දැවීම අත්හැර මගේ හැරීම කරන්න හොඳන අපේ උත්සාහ අරගෙන ඒ දිගටම කරගෙන යන්නවා. ඉගාට මේ උද්ධච්ච කොක්කුච්ච කියලකයන් අපේ හිතේ විසිරයට ස්වභාවය. දැන් අපි සමහරවෙලාවට දැන් ළමයි අරෙන බැලුවොත් අද කාලප ගොඩාක් වෙලාවට පරිගණක ක්‍රීඩා ඒ වගේ දේවල් වල නිරත වෙන නිසා මනස ආකූල ව්‍යාකූලයි. බොහොම කලබලයි. බොහොම නිශ්චලනය චංචලායි. ඇති විශේසෙන්ම දැන් අනිත් පැත්තෙන් අද ලෝකේ තුළ, ගොඩාක් මේ තොරතුරු තියෙනවා. දැන් තොරතුරු වැඩි විවිධ සමාජ මාධ්‍යවලින් විවිධ ජනමාධ්‍යවලින් පත්තරවලින් රඩියවලින් ටවලින් මිති මේ හැමෙකෙම අපට තොතුරු ගලායනවා. දැන් තොරතුර ඕනත් පින්වතුින් ඕනවට වඩා අපේ මනසට ආවත් ඒ කුණු ගොඩවල් ඔක්කොම අපේ ඔලුුවටදාගන්න. හොඳ දේවල්න මේ දාගන්න ඒ අර මේ මැරුව කියනේවා ගහගත්ත කියනේවා බැන්න කියනේ වංචාකරා කියලා. මේ වගේ ඔක්කෝම කුණුටොන් ගානක් දවසකට අපේ ඔළුවට මේ මාධ්‍යවලින් දාන සමාජ මාධ්‍යවලින් දාන. තොට අපි දැනගන්නඩඕන අපට ඇත්තට බලන්නන මොනවද මොනමගේ තොරතු අප ඇදිරි නීතිය දාලාද කෙනක දැනගන්නේෙ හොදයි. ඒගාවට ලයිට් කපනවද කරෙ එක දැනගන්නක හොඳයි. ඒගාවට පාසල ඇරිනොවද බානවද නිමාඩු දෙනවද ඒ වගේ ප්‍රාන ප්‍රෞෘ්තිිටි දැනගත්හ මඇති අනි තොතුර ඇත්ත වසේම අපට හානිකරයි. ඒතු මොකද අපේ මනස සම්පූර්ණ විසිරිලා යනවා අපේ මනස සම්පූර්ණ විකෘති වෙලා යන සමහට ඒව දැකලා අපේ හිතේ මනසේ ලොකු කේන්ති හට ගන්න. ඒව දැකලා අපේ මනසේ බොහෝම කලකිරීම් හටගන්න ඉතින් එනිසා සහර වෙලාවට මේ අපි හිතුවට මේ තොරතුරුයගේ බොහොම හොඳයි හරි ශෝග අපට ගොඩත් දේවල් ලෝක තියනෙ දැනගණ්ඩ පුලුවන් ඒ දැනගත්ත කියලා එහෙම ඇති වැඩක් නෑ සහල්ලාට ඒක ලොකු හානයක් වෙන මනසට ලොක හානයක්කන මොකද මනස පිරිසිදුවෙන මනස පිරිසුදු කරන්න බෑ මේ සබංදාලා ඩිටෝල් දාලා ඩිටේජන් දාල සුදන්න බෑන දට මනස පරිසුදු කරගන්න ක්‍රමේ ගොඩක් අයි දන්නත්නේ බන භාවලට යොම් වෙන්නත්න තිය නිසා මනස හදාගන්න දන්නෙනෑ. ඉගාට මේ උද්දශ්චකු කුච්චේ සභාවයක් තමයි මේ කරපු නැති අහුසල් ගැන පසු තැවෙනවා. ඒවාගේම කරගන්න ඉන්න ඒ කරගන්න බැරුවෝ පසු තැවෙන. ඒවාගේ කරපු අක්කුසල් ගැත් පසුතැවෙන. කුසල් කරගන්න බැරි වනා කියලත් පසුතව වෙන. කුසල් ඉදිරියට කරපු නැති දේවල් ගැත් පසු තැවන කරපු අක්ුසල් ගැනත් පසු තැන තොට එන්නේ ඒස්වභාවය තමයි මේ හිතේ විසිරන් ස්බා එත බුදුරජාණන් වහන් සඳහන් කරනවා ඒ හරියට පසු තැවිල්ල හරියට මේ අර වතුරෝඩිින් හා ගලාගෙන යන රැලි වගේ. දැන් මහා හුළඟක් අවතින් ජලාසෙකට ඒ ජලාසේ වතුර රැල්ල ගහන්න පටගන්නතමොට ඒ වතුර කැලඹිලා කැලඇත්ති ලතිීන් තොර ඒකෙන් පතුළ බලන්න බෑ ඒ වගේ අපේ මනසට මේ උද්දච්ච කොක්කුච්චේ ආපුහමේ මනත සිතේ විසිරණ ස්වභාවේ ගොුණන හම අපට සත්‍යය අතාාර්ථය තේරු ගන්න අවබෝධ කරගන්න බෑ එකෙන් ලොකු හනියක් වෙනවා මොකද අපේ මනස ඒ ආග්‍රණ ඒගාව අවසංකාරණය තමයි පින්වතිනි විචිචිච්චා විචිකිච්චාව කෙලිකන සැකේ සැකිය කියන එක සාමාන්‍ය දෙ පාරක්ග හොයාගන්න බැරිවෙන ඇති වෙන සැකේවාගෙනීමේ බුද්ධේකංකති බුදුරජාණන් වහන්ස සැකරනවා දම් මේ කංකති ධර්මය සැක්කරනවා. ඒගාට ආර්යස්ඨාන්ගේ මාර්ගය සැකරනවා. අතීතය සැකරන අනාගතයේ සැක්කරන. ඉගාඩ තමන්ගේ කුසලතාවෙන් පිළිබඳ තමන්ට හරි වැටහාගෙනීමක් නෑ ද ම මේක කරන්න පුුව මට දුවන්න පුුවන් මට ඇවිදින්න පුුව මට ලියන්ඩ පුළුවන් මට මේ විභාග ජයගන්න පුළුවන් මේ ඉංග්‍රීසි මට කතා කරන්න පුළුව එම ැතමට ානිත හදන්ඩ පුළුවන්. මට විද්‍යාව ඉගෙන ගන්නඩ පුළුව මෙයාදී වසින් අපට පුළුවන්නන්ඒ විචිකිච්චාවන් දුරු කරගෙන. ආත්ම අධිෂ්ඨානය ස ආත්ම විශ්වාසය දියුණු කරගන්න එතකොට අපට පුළුවන් වෙනවා මොකක්ද අපේ මනස හරියටම එක ඒ කාග්‍ර කරගන්න. ඉතින් අපේ මනස හැමවෙලාවෙම මේ කියන මානසික ස්වභාවේ අපි අවුල් කරගත්තාම විශෂ සැකේ ඇති කරගත්තාම අපටකා බුදුරජාණ වහන් සදාන්ගන් චි චා ගැන දැ චිත්සාා ගන බෙද දෙෙනව යික. එතුවට බෙහෙද දෙන්න බැරි ලෙඩේ තමයි ිචිකිච්චා සැකය කියන එක බෙහෙත් දෙන්න බැරිලෙඩ සමහල්ලාට අපි දන්න පවුල් ජීවිත ඒවාගේම අපේ යාලුකං මිත්‍රකාන් සම්බන්ධතා සමහල්ලාට අනවශ්‍ය බොරු සැකයක් නිසා. එකනේ හේතු සාධක ස පාදනං කරගත්ත සකයක් නෙමේ. අපි හිතෙන් ගොඩනගාගත්ත සැක. ඉති ඒ එයා මෙහෙම වෙන්න ැති. එයා මෙහෙම හිතල කිය නති මෙහෙම කරන්න ති මෙම වෙන්න ඇති කියලා මේ ආදීවසයෙන් අපි මේ විවිධ සැකයන් අපි මහදාගන. තොට ඒ සැකයම්මත ඉඳගෙන ලෝකෙ දිහා බලනකොට. ඒ එයාට පුළුවන්කමක් නෑ. ඒක යථාර්ථය අවබෝධ කරගන්න. ඉතින් ඒ නිසා සැකිය කියන හරියට අර වතුරට මඩ එකතු කරාවගේ. මඩ වතුරෙන් අපට යට පතුළ බලන්න බෑනේ මඩ වතුර එකතු වුණහම ඒ ජලේ බොහොම අප විතරයි. ඒ පිරිසිදුතාවක් නිවරදිව මක් දකින්න පුළොන් විනිවිධ පයන ස්භාවයක් නෑ. එතොට ඒවගේ තමයි කෙනෙක්ගේ ජීවිතයට සැකය ගොුණුරගත්ව. එතවොට මේ විදිහයට බුදුරජාණන් වහන්සේ සඳහන්කරේ. මේ කියන්නූ පංච නීවරණ ධරම අපේ නිවනත් ආවරණය කනවාැ නිවන් ලබාගැනීමටත් තින ලොකූම බාධාවක් තමයි මේ පංච නීවරණය. ැ උදාහරණයක් වසෙන් කාමච්ඡන්දය කියලා අරගෙන බැලුවත් කැමැත්ත ද හරවෙලාට ළමයෙක් රූපාහැනිය ඉදිරි පස වාඩි වෙන වන්න පුළුව එක නාට්‍යයක් බලනයයි කළ හිතාගෙන වාඩුවෙන්. එතකොට එයා වාඩි වෙලා මොකත කරන්න ටික වෙලා කියෙනනකට ඒගා චනල්ල කියන නාටිකුත් බල ගට තව චැනලෙහ කැ ටයකුත් ල ඒ එක වරල්ලා පාඩක් කරන්න යනවයි කියල හිතනවා ඉටපස තව මොක් කර විහිලු වැඩස සටනක් බල එහ මෙහම මෙහෙම සමරය දහය කොලාකම බලන් සමහට ගේම එකක් ගහන ළමෙක්ටන් මේ ගේමක් ගහල මම ඉටපස පාඩන් කරනවයි කියල හිතන. තිංහර ඒවිදියට දිගට දිගට ගේම්වල ගිහිල්ල කාලේ නාස්ත්‍රීන. එක ඒවාගේ අප අර කාමච්චන්දයෙන් අන්තේයට ගියොත් එහමනැත්තන් තරහහි අන්තරිකෙද පහුගේ කාලය අපේ රටේ ගොඩයක් දේපල බාස්සේ වගේ දේවල් විනාස කරා දොට ඒ විනාසකරේ තරහ නිසා දවේශය නිසා තිං අපිට රටක් කවදාවත් හදන්න බෑනේ තියෙන රටේ දේවල් පුච්චලා රයිට් කනු කඩලල් බස් පුච්චලා එහෙම අපට බැෑති බැරිදි කරපු කෙනෙක් න ගොලන්ට නීතියෙන් දඩුවන්දනයක තමයි හොඳද අපි නීතියට අතර ගන්න නැතුව. තින් ඒනිසා අපට දවේශයහරි එහම නැත්තං කම්මැලිකමහැරි අලසකමහැරි ආවත් මකදවෙන්නේ අපේ ජීවිතය අඩක් කඩාගපලන ඒවාගේම තමයි ධර්මවාර්ගයන්නත් බෑ ද භාවනා කරන්න බෑනේ කම්මැලි කෙනෙකොට ද බුදුරජාණන් වහන්සේගේම ශිශෂ්‍යය තමයි මුගලං හාමුදුරුව. මුගලං හාමුදුරුව අසජි හමුදුරන්ගේ බනහාල දව සතක්ම උන්වහන්සේ එකදිකට නිධන්නනතුව භාවනා කර. ඉතින් හත්තනි දවසයනකට හරි නිදි පතයි ුදු හාමුදුරුව බාලකොට දිවසිං දක්කිනවේ මුගලන් හාමුර නිදිකිර පින්න්න න ධර්ම ආබෝද කරන් ලළඟ. බදහමදරුව න්ට කිය හ ගල ඟග නිදි කරනේදකන.ඇතේන්ද බදුරජාන් වහන් සඳහන්කන නිදිමතතා පුහම කොහොමද ආලෝක සංඥාසහි කරන්න කියන සක්මන් කරන්න කෙලෙ කියනවා ඒගඩ මහුණ ඒම අතපත ගාන්න ක කියළෙ කියනවා කංහෙම අතපත ගාල ප්‍රබෝධයක් ඇතිකරගන්න කියන මුහුණන සෝදගන්න කියනවා ඒවාගේම පාඩංකරපු දේවල් එෙම තම් භාවනා කන දේල් මැහි කරන්න කියනවා. මේේදේව ඔක්ොම කරලාත් හරය න්න නැත්තං. සිහෙන් නිදාගන්න කළ දැන් අපේ කාල දැන් අපි කරන්නමකද නිධමතක් කාවත අප ගෝොම පාඩම කරන හරි කරන වැඩි හරි දාලා ඔක්කොමදාලා මක් නිදාගන්නට යනු. නමුත් එහෙමන අපි නින්දට මේ අටඇත්වට අවශ්‍යනය නින්ද අවශ්‍යය නමුත් නින්දේ වහලෙක් වඩ අවශ්‍යනය. තේ නිසා ඒ අවශ්‍ය වෙලාවල් වලදිී අපේ ධෛරය ඇතිකරගෙන උද්දාච්ච කඋක්කුච්චය පිචිකිච්චාව මේ ආදීවසයෙන් තිබෙන මේ පංච නීවරණු ධර්ම අපි ජයග්‍රහණය කරගෙන. මෙලෝ ජීත අප සාර්ථ කරගාන්න බෞද්ධ හැරි අපි පහසත්වෙන්න්න ඕන දනවත්වෙන්න්න ඕන ගුණුවත්වෙන්න්න ඕන අප හැම පැත්තෙම සාර්ථක පුද්ගලයක් වෙන් තම බුද්හමින් කියලේ.ති එනිසාම ඔබ හැමට මාරාධනා කරනවා මේ පංචනීවර්ණයන් ජයග්‍රහණය කරගෙන සාර්ථකත්වය කරා ගමන් කරන්නපුළුවන් ජීවිතයකට අඩිතාලම දාගන ඔබට ශක්ති ධෛරේත්‍රී විදරත්ව ලැබේවා කම ප්‍රාර්ථනා කරනවා. ආකාසටhച බുම්මට්ట දවානාగా ම හිද్ധിකා පුഞഞන්తం අනമෝതിതව ආചරන්రක්కන්తుසාാසනం ආකාසටటച බുම්මට්ట ദවානාగా මහිද్ധിකා පුഞഞන්తం අනമෝതത്වා ചරන්రක්కන්తතු දේශන ආකාසටటച බുමට්టා ദේවානාగා මහිදധിකා පුഞഞంతం අනമෝதிതචරන්రకන්తుతం සදාथී.